අවුරුදු තේමේසේ රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. මොකද්දර මට කියන් තියනවා ගුයි? මේ එදා වගේ නම් මේ බණ කතා නම් කියන්නේ ලෑස්තිනේ බාරද? නෑ නෑ හන්නකෝ. මම අපේ ෂොප් එකට එක දවසක් මාර ලස්සන බොයි කෙනෙක් ආවා හරිද? මාත් ඉතින් ඉස්සරේ බැලුවා. මොකටද ඔයා බලන්නේ ගියේ? ඉතින් අනේ ලස්සන නළුවෙක්ගේ කොල්ලෙක් ආපම් බැලෙන්නේ නැද්ද? ඇත්තට? ඉන්න කතාව කියනකන් හරිද? මේ බොයි මට කතා කරලා කිව්වෝ අයි ගර්ල්ට අඳුම් ගෑ තෝරලා දෙන්න කියලා. ඒක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක් නේ. ඉන්නක චුට්ටක් කියනකන් කතාව හරිද? ඊට පස්සේ මේ බොයි අඳුම් තෝරනවා ඉවරයක් නැහැ. බලනකොටයි ගර්ල්ගේ බර්ත්ඩේ එකලු. ඒකත් සාමාන්‍යයි නේ. ඉතින් මම මේ කතර අඳුන්නේ ඔයාට බර්ත්ඩේ එකලු. අනේ අහන්නකෝ. ටික වෙලාවක් ඉන්නකොට ඒ ගර්ලෝ දෙතෙන්ට ආවා හරිද? ඉතින් මමත් ඔයාට ඇඳුම් අරන් දෙද්දී ෂොප් එකට ආව එකක් ගිහලා ඇඳුම් අරන් දෙන්න. ඩක් ඉන්නකෝ කියනකම් කතාවක්. ආ කියන්න කියන්නකෝ. ආපු ගාමිණිස බොයි මම්මේ ඇඳුම් ටික ඔයාලට තේරුවා කියලා ඒ ගර්ලට පෙන්නුවා. ආ ඊට පස්සේ ඉතින් අනේ අයියෝ තැන්කියු අනේ මං කියලා ඉතින් බොරුවට ෂෝ එකක් දාන්න නැති. මොකක්ද දැනවට වෙලා තියෙන්නේ? අහන්නකෝ හරිද? ඊට පස්සේ පෙන්නපු එක ඇඳුමකටවත් ඒ ගර්ල් කැමති උනේ නැහැ. ඒ ඉන්නකෝනේ හරිද? ඒ බොයි ඊට පස්සේ කිව්වා මම තෝරපු මේ ඇඳුම් වලට කැමති නැත්නම් ඔයා මෙතනින් කැමති ඇඳුම් ටිකක් ඔයා තෝරගන්න කියලා. ඉබ්බ වතුරට දැම්ම වගේ තියෙන්නේ නැති ඉතින්. ආ එතන තිබුණු ලස්සනම වටිනම ඇඳුම් ටික එකෙල්ල තෝරගන්න නැති. ඔයත් එක්ක බෑනේ. ඔයා මේ කතාව කියන්න දෙන්නේ නැහැ. හරි 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 කියන්නකෝ ඔය කතාව. අහන්නකෝ ඊට පස්සේ මේ ගර්ල් එතනින් තෝරලා අන්තිමට ගත්ත වෙස්ට් එකක්. ඔව්. ඊපස්සේ මම හින්නේ සරවුවා. I miss ඔයාගේ බොයි මෙච්චර වටින ඇඳුම් ආඩ රන් දෙන්න හදන්ති ඔයා මේක තෝරගත්තේ කියලා. ඉතින් ආ ෂෝ එකකටම බුරුකාරෙක් වෙන්න තියෙන. පිස්සුදනේ. ඒ මිස් කිව්වා මගේ බොයිෆ්‍රෙන්ඩ් සල්ලිකාරයෙක් කියලා මම දන්නවා. හැබැයි මං කැමති නැහැ එයාගේ සල්ලි නිකන් බොරුවට නාස්ති කරන්න. එයාගේ ආදරේ මං සෙල්ලමට ගන්න නැහැ කියලා. के रूपे शोभा हरते पोसे पाया तैसे पहे माया प्रेमी रहसिन्म बिंदा කාලේ මං එළියට පාලියට බැලලා හිටියත් කාමරෙට වෙලා හිටියත් ඉතින් දෙකම එකයි. මං ඉතින් අලුතෙන් ආය නැගිටලා ආවයි කියලා ඉතින් මොනවා කරන්නද? මම කතා කරන්න එපා තාත්තේ. තාත්තා මේ වත්තම් කරගෙන යන්නවත් එක්තැන් වෙලා ඉන්නවත් ඕන කාලයක් නෙමෙයිනේ. ඒක පැත්තකින් තියන්නකෝ. දැන් මට මේ තාත්තත් එක්ක පුංචි කාරණාවක් ගැන කතා කරන්න. ඇයි දැන් උඹට මොකක්ද වෙලා තියෙන්නේ? මට උණු දේවල් ඉතින් තාත්තට විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි තාත්තේ. ඒවා උඹට උණ දේවල් නෙවෙයි. උඹම කරගත්ත දේවල්. කොහෙද ඉතින් පුංචි කාලේ ඉඳලාම උඹලට කියන දෙයක් ඇහුවද උඹලට? නෑ. හරි හරි තාත්තගේ බණ ඉතින් අපි පොඩි කාලේ ඉඳලා අහලා තිනවනේ. එහෙම නෙමෙයි තාත්තේ, මට මේ චූටි ගැන තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. ඒ මොකද්ද? දැන් උඹලා මහ ලොකුවට ගිහිල්ලා ඒ ළමයා කියන දේ අහන්නෙත් නැතුව අර
කල්පනද කවුද ඇමතියෙකුට එළමගේ නමත් යෝජනා කළා. එළමගේ හිතත් රිද්දලා. මං කියන්නේ දෙයියනේ කියලා මේ අවසාන කාලෙවත් ඒ ළමයට විභාගේ පාස් කරගන්න ඉඩ දීපල්ලා. හරි හරි තාත්තේ විභාගේ ගේ බලාගෙන ඉන්නත් බෑනේ. දැන් කොච්චර කාලයක් බලාගෙන හිටියද මේ මිනිස්සු? මේ මිනිස්සු ඉල්ලීමක් කළා නම් ප්‍රසිද්ධ කරන්නද කියලා මං ඉතින් ආන් කිව්වා. රක්ෂයක් නැහැනේ ඒක. අනිත් එක පාත කියන්නේ එහෙමනම් අර මහියා කියන නිගන්නට මෙයව බන්තලා දෙන්න කියලාද? ජීවිතේ දුක් විඳින්න බජව් දදා ගම වටේ ඇවිදිනවා මිසක්ක හරියම රස්සාවකුත් නැහැ. අනිත් එක තාත්තලත් ඉතින් ඒ කාලේ එහෙම්මෙන් ඔව්වට උදව් පදව් කළානේ. මට ඔව්ව මතක් වෙනකොට තාත්තගේ අසනීපය ගැන හිතන්නත් නැතුව මට ඉතින් අසේල උඹට ඕන දෙයක් උඹ කියපන්. උඹේ ඔය කටටවත් උඹේ ඔය කෑගැහිල්ලටවත් සත්තං වලටවත් මං බය වෙනිහෙක් නෙවෙයිනේ. හරි හරි ඉතින් තාත්තා මොකටද බය වෙන්නේ? තාත්තා කොහොමත් පොලිස් කාර්යයනේ, බය වෙන්න දෙයක් නැහැනේ. හැබැයි තාත්තේ මට බයයි. මට මගේ දුව ගැන බයයි. දුව ගැන. එහෙමනම් ඉතින් උඹට කැමති දෙයක් උඹ ඒ ළමයට කරපන්. මට ඒක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඉතින් මට ඒ ළමයා ගැන දුකයි. මට උඹලා ගැන දුකයි. මං උඹලගෙන් මේ දෙයියන්ගේ නාමෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. අර දරුවට කරදරයක් නැතුව දොස්තර විභාගේ පාස් කරගන්න ඉඩ දීපල්ලා. අන්න ඒකට ඉඩ දීපල්ලා. ඊට පස්සේ බලගමු. මේ උත්සව සමයේ විශ්මිත මිල අඩු කිරීම සමග සුවිශේෂී වට්ටම් ලංකා සතුසෙන්. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. අයියේ අපි මෙහෙම අපේ ගාර ප්‍රශ්නයක් නෑ නේද? ප්‍රශ්නයක් වුණොත් ප්‍රශ්නේ ආවට පස්සේ බලාගමු. අනිත් එකට අපිට එහෙම ඔප්ෂන් උත් නැහනේ. අපිට ඔප්ෂන් එකක් නම් තියෙනවා. මොකද්ද? ඕන නම් අපි ටික දවසක් මීට් නොවීමු. අනේ මන් දන්නේ නැහැ තුෂි. මගේ බෑන්ඩ් එකේ ප්‍රශ්නත් එන්න වැඩි වෙනවා. නායනියත් මට පේන බෑන්ඩ් එකක් දැම්මනේ. අනිත් එක අර පොලිටික්ස් වැඩේ තරියන්නේ නැහැ. මොකක් හරි වෙලා මට එතනට යන්න වෙන්නේ. මට හිතා ගන්න බෑ මම මොනවා කරන්නද කියලා. මට මේ හැමදේම තිත්ත වෙලා තියෙන දැන්. අයියේ ඔය කතාව එදත් මට කිව්වා. පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ තරගෙන් ඔයාගේ සංගීත ගමන තීරණය වෙන්නේ නැහැ. අනික ඔය තරගෙන් සෙකන්ඩ් ප්ලේස්. ඒ වුණාට ළමයි මට ෂෝ එක හම්බුන්නේ නැහනේ. අයියේ පොඩ්ඩක් තේරුම් ගන්න. අපි හැමදාම හැම තරගෙම දිනන්නෙත් නැහැ. හැමදාම අපි පරදින්නෙත් නැහැ. ඒ තරගේ පරදුනා කියලා ඔයාගේ සංගීත ගමන නවතින්නෙත් නැහැ. ඔයා අපෝ සින්දුවක් හදන්න. තව ෂෝ දෙක තුනක් ප්ලේ කරන්න. ආඩ මතකද ඉස්සර වගේ YouTube එකේ සින්දු කොච්චර මිනිස්සු අහනවද? මේ මන් දන්නේ මගේ ඔළුවට කිසිම දෙයක් ඉන්නේ නැහැ දුෂි. ඒ වගේ ජීවිතේට මාව බරක් නිසා අයියේ. කමක් නැහැ. ඔයා ගෙදරයි කියනා වගේ අපිට එක දවසක් මීට් නොවීමු. හරිද? හැබැයි ඔයා අපෝවාගේ මියුසික් වැඩ පටන් ගන්න ඕන. තේරුණාද? අලුතෙන් සින්දුවකුත් හදන්න ඕන. ඔයාගේ ජීවිතේ ඔයා ආසම දේ මියුසික්. ඒක අතහැරින් දෙන්න බෑ අයියේ.
තේරුණාද? බලමුකෝ. බලමු කියලා බෑ. අද ගෙදර ගිය ගම මේ වැඩ පටන් ගන්න ඕනේ. හරිද? හරි. දැන් මට කියන්නකෝ. අද ඔයා ගෙදර ගියාට පස්සේ මොකද කරන්නේ? සින්දු හදලා. හිරි වැටුණු ආදරේ රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ ජීවිතේ හිරි වැටුණු ආදරේ රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ සුද්දා ඔන්න බලපන් අපේ වෙලාව කියන්නේ එදා නයන මට මහේගු පෙන්නපු එකෙන් අපි ඔක්කොම ගොඩ ගියා හොඳේ අපි ඔක්කොම ගොඩ ගියා එහෙම නැත්නම් අද වෙදි මහේ අසෙනිමි සරන් ගිහිල්ලා ඉකෙන කියන්නේ නැතුලා අයියා හරි ඉකෙන කියන්නේ හරි විතරක් නෙමෙයි ඉතින් ඔයා හැමතුමත් බේරුවානේ හැමතුමාගේ ගොඩ යන්නේ නැති නේ ඔයා ඒක නයම තමයි බා එමතුමාට ෆුල් හැපි හොඳේ ෆුල් හැපි. ඔබලා කියන්නේ මට ගොඩක් ස්තුති කරා එමතුමා බා. ඔන්න මල්ලිලා දැන් මට එමතුමාට කියලා ඕන ගේමක් ගහ ගන්න පුළුවන් හොඳේ ඕන ගේමක්. ඒක නෑ අතුලයි කියන්නේ. ඒක තමයි මං කලිනුත් කිව්වේ අතුලයියට අතුලයියට අපෙන් වැඩක් වෙනවා කියලා. කිව්වේ නැද්ද මල්ලි? එකෙන්ම. ආ. දැන් අපෙන් වැඩක් වුණානේ. ආ එකෙන්ම වැඩක් වුණානේ අතුලයි. හරි බං ඒක නම් එහෙම තමයි. ඒත් බං මහිය කියන්නේ ගමේම බොක්කනේනේ. ඇත්ත පොඩ්ඩක් කල්පනා කරා. ඌ ගහපු මියුසිකල් ෂෝ වල අපි නටක කියලා කොච්චර ෆන් ගත්තද කියලා ඈ. මොකද බං මං ඌට මොනවද කරන්නේ? හරි හරි මේ මේ ඌට මොකුත් කරන්න ඕන නැහැ. හැබැයි ඉතින් ඌ ඇමෙත්තුමාට දෙයක් කරා නම් එදා අසිනි වරන් ගියා නම් මාර කේස් එකක් නතුලයි වෙන්නේ. මාරම කේස් එකක් නෙවෙන්නේ. හරි. අනිත් එක තමයි අතුලයියේ ඔයා එමුතුමාගේ ආරක්ෂකයා විදිහට ඉන්නේ. එදා ඉතින් ඔයා ඉස්සරහින් නටනටත් ගියේ. හැමදාම ඔයා තමයි හිටියේ එමුතුමාගේ පිටිපස්සෙන්. ඈ එමුතුමාගේ ආරක්ෂාව තියෙන්නේ ඔයාගේ අතේ. තේරුණාද මං කියන එක? හරි බං ඉතින් ඒක නම් එහෙම තමයි ඉතින්. ඉතින් ඒක එහෙමනම් අතුලයියේ ඔයා කෙලින්ම එමුතුමාට මේ වැඩේ කරලා දෙන්න. මහියා මේ ගමේ පස්පාගෙන එක නවත්තන්න. එච්චරයි. හරි බලමුකෝ බලමුකෝ නෑ නමේ ඔබට මට හොයලා බලයි කියන්න ඕනේ ඌ ගමේ ඉන්නවද නැද්ද මොනවද වෙන්නේ කියන්නේ හරි 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 අතුලයි ඒක අපි එකෙන්ම කරලා දෙනවා නැද්ද මල්ලි අපි ඒක අනිවාර්යෙන් එකෙන්ම කරලා දෙනවා අතුලයි කිසි දෙයකට බය වෙන්නේ පාරද දැන් අනිත් එක අතුලයි අපි කලින් දවසකුත් අතුලයිට ඇවිල්ලා කිව්වනේ ওই සම්බන්ධයෙන් අතර වෙලා නැහැ ඒක තාම තියෙනවා ඒ කිව්වනේ අතුලයි දැන් අතුලයිටම ඔප්පු වුණානේ මේ මල්ලි අන්න ඒකනේ අතුලයි අපි කිව්වේ හරිද මේ කතන්දර වෙනවා කියලා අපි කිව්වනේ හරි හරි දැන් අතුලයියේ තියෙන්නේ මොකක් හරි ගේමක් ගහලා මහිය ගමට එන එක වළක්වන්න හ එහෙම කරා කියන්නේ අතුලයියේ ඉතින් ඔයා ඉතින් එමෙතුමාගෙන් ගොඩ තමයි ඈ එමෙතුමාගෙන් ගොඩ ඕ අනිවාර්යෙන් අනිවාර්යෙන් දැන් අතුලයිය දැන් එමෙතුමාගෙන් ගොඩ ගියා කියන්නේ මේ මල්ලි නිකම් මේ ටී-ෂර්ට් කෑලි ඇඳගෙන නේ එම ඉන්න ඕනේ නෑනේ පොඩි MSD කිට් එකක් ගාලා නේ පොඩි දෙන්න අපිට නිය ලස්සන්ට ඉන්න පුළුවන් නේ නැද්ද බං ආ ඒකෙන්ම සුද්දා ඒ කතාව හරියටම හරි මචං Kagels within rupiyal million 84 ක රන් අවුරුදු වාසනා Kagels University ගයමු දවසට ජීවිතී තාලේ විජේපාල වාසිද දැන් බලන්න මේ ඇමතිවරුන්ට සැට් වෙලා ඉන්න කිසි වාසියක් නැහැ නේ බං අර සමිති සාකා පිහිටවල පිස් පෝච්චි දෙනවා අර පෝච්චි දෙනවා මොකෝ නැණි බං
තිලක් අයියා මේ සමීතිය දැන් බල්ලට ගිහින් තියෙන්නේ බල්ලට ගිහින් තියෙන්නේ ඈ මේ සමීතිය මේ කොල්ලෝ ටික හිටියානම් මේ සමීතියට මේ වගේ කලක් යන්නේ නැහැ බං මොන කොල්ලෝද තිලක් අයියේ මේ සමීතිය හිටියානේ මහිය ඉතින් ඒකෙන් සේනගේ පුතු ටිකනේ කල්පන ඇමතුමයි කොල්ලෝ ටික හිටියා උන් ඔක්කොම හැලුණානේ ඒකට වග කියන්නේ ඔයා ඔයා තමයි කිව්වේ සභාපති අයින්කමු කියලා කෑ ගැහුවේ ඊ පැලයන් බෑ යන්නේ මහයිල කොයිලද යකෝ සභාපති අයින් කරේ නැත්නම් අපේ සංගීත පරිපාටිය මැනේජ් කරලා කරන්න පුළුවන් ඒද ඈ උඹලා හරි ගියේ උඹ දැන් පුක් බයිස් කැල්ලයක් කරන් තින්නේ ඈ පුක් බයිකනේ පුට් සයිකලයක් හැබැයි ඒක ගත්ත දවසේ ඉඳන් මගේ හැමදේම නැති වෙලා ගියා හැමදේම නැති වෙලා ගියා හරි 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 බං දැන් අපේ කොල්ලගේ සංගීතයෙන් පිටින් නැති වුණානේ හැබැයි මේක කොහොම හරි ආපහු මේක හටවනවා මම මේ කල්පනා කරන්නේ ඇමතියා මේකට පටලවාගන්නේ කොහොමද කියලා තිලක් අයගේ නරි කපටි මොලෙන් කොහොම හරි අපි ඇමතිතුමා ගාවට කිට්ටුකෝ ගිහිල්ලා මිනිහා මේකට පොළඹගමු එතකොට ওই තහඩු ටික මේ ලැට් පෝච්චියක් උදැල්ලක් බෙදන්න පුළුවන්නේ එතකොට පුයාගේ ගෙදරත් කිරි උතුරන මගේ ගෙදරත් කිරි උතුරන කොහොමද හොඳයිද අඩි අරි අරි බං ඕමිට බං ඕමිට බංගෝ මහි විතරද කොල්ලෙක් ඉන්නේ ඈ අනිත් එක උදැන් මේ ගමේ නැහනේ අර කල්පන ඇමතිත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන මේක හැංගිලා මටත් ආරංචි තිලක්කයි ඔය කල්පනගේ උස්සිය තිබුණ දවසේ ඔය මయ్య ගිහින් කියන වෑන් එකකුත් අරගෙන ඒ හෝටල් එක ගාවට මේ කවුද අපි මොරෝක මුද්‍රාලේ දුව උස්සගෙන යන්නේ ඈ ඔව් එහෙම තමයි මටත් ආරංචි දැන් මේ මේවා මේ හත්මුතු පරම්පරාවට මේ ගම්වල සිද්ධ වෙච්ච දේවල්ද බං ඈ මොරෝක මුද්‍රාලේ කියන උත්තමයාගේ දියණිය මහරගෙන යන්න මේ හික නඩු තිලකයේ මේ වගේ උන්ට මේ ගමෙන් ගහලා පන්නන්න ඕන නැද්ද මං කියන්නේ ඌ මං මේක මේ ගමට පිළිලයක් 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 ඇති නෑ බං මට එක දිගටම කියන්න යම කී වෙනවා දිගටම කියන්න යන්න වෙනවා පිළිලයක් පිළි ආයි කී වෙනවා පුරාම හිත පසඟ කරන මල්සුවලින් පිබිදෙන්න ගෝයා සබන් දැන් අලුත් වෙලා. හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. නයනේ මොකක් කරේ උගලක් කටවලා අපේ ෂෝ එක උන්ට ගණී කියලා. හැබැයි පුතේ ඒකත් වෙන්න බැරි නෑ. තකානියා කම්බේන්නේ ඇවිල්ලා මොනවද කියන්නේද? ඔට තව මොනවද කියන්නේ උතරලාද? කියන්න තියෙන එදා මට කියන්න බැරි වෙච්ච දේ ගැන